එංගලන්තින් ගෙනාව පොත්පත් වගේක් තියෙනවා. ඒ එංගලන්තෙන් අපිට ඒවා ලබා ගන්න උදව් කරපු සුදු මහත්තයා මේ ගිය සතියේ මෙතෙන්ට ආවා. මාසයක් විතර ලංකාවේ හිටියා. මහනුවර පැත්තේ නෝන කෙනෙක් එංගලන්ත සුදු මහත්තයා කසාද බඳලා තියෙනවා. එයා තමයි අපිට බොහෝම උදව් කළා. මේ පොත් ටික ගත්තේ වෙන කිසි කෙනෙකුට ගන්න බැරි වුණා. මේක ධර්මතාවය. නොයෙකුත් මිනිස්සු නොයෙකුත් ආණ්ඩුවෙන් අගමැතිවරු ජනාධිපතිලා ඔක්කොම ලියුම් ලිව්වා එංගලන්තෙට. එක පිටපතක් ගන්න බැරි වුණා. එක කොලයකවත් පිටපතක් ගන්න බැරි වුණා. නමුත් අපි ත්‍රිපිටකය සියලු දේ ඒ සුදු මහත්තයා එයා බකින්ගහැම් පැලස් කියන එංගලන්තේ ඉන්න රැජිනගේ මාලිගාවේ ප්‍රධාන මේ රෝයල් ආමිකේ ප්‍රධානිය. ඉතින් එයා බැඳලා තියෙන්නේ සිංහල නෝන කෙනෙක් මේ ලංකාවේ. ඒ නෝනා මෙහාට භාවනා වැඩසටහනටත් ආවා වරක් දෙකක්. අපි ඒ නෝනාට කිව්වා මෙහෙම එකක් තියෙනවා කියලා. පස්සේ මහත්තයාට අපි කතා කළා. මාත් කතා කළා ඒ දවස්වලම. කතා කරලා කිව්වා ඉතින් ඊට පස්සේ මේ මහත්තය ගිහින් තියෙනවා ලන්ඩන් මියුසියම් ලයිබ්‍රරියකට. එංගලන්තේ තියෙන ඒ මියුසියම් ලයිබ්‍රරියකට ගිහිල්ලා බැලුවාම තියෙනවා. ඒ මහත්තය කිව්වලු මේකේ පිටපතක් මට ගන්න පුළුවන්ද කියලා. ඒ මහත්තයට කියලා කියනවා නෑ නෑ එහෙම දෙන්න බෑ, එහෙම ගන්න බෑ. මේක මේවා බොහොම මේ සංරක්ෂණය කරපු දේවල්, එහෙම දෙන්න බෑ. ඒ ගමනේ ඉතින් ඒ මහත්තය ඇවිල්ලා කල්පනා කරලා බකින්ගහැම් පැලස් එකේ මේ රජමාලිගාවේ ලෙටර් හෙඩ් එක ලෙටර් ලියමනක් ලිව්වා. මේ බකින්ගහැම් පැලස් එකේ ප්‍රයෝජනය සඳහා පිටපතක් දෙන්න කියලා. දැන් එංගලන්තේ බකින්ගහැම් පැලස් එකෙන් ලිව්වයි කියන්නේ ආයි කාටවත් නවත්තන්න බෑ. ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ අනුව කිසි කතාවක් නැහැ, මොකක් නැහැ. හැබැයි අපිට ගෙවන්න සිද්ධ වුණා. ඒ සුදු මහත්තයා අපි සුදු මහත්තය වෙනුවෙන් ගෙව්වා. සෑහෙන ගාණක්, ලක්ෂ ගාණක් මුදල් ගෙවලා ඒ මයික්‍රෝ ෆිල්ම්ස් ගත්තා ඔක්කොම. අරගෙන අපි ගෙනාවේ පොඩි චිප් එකක්, මයික්‍රෝ ෆිල්ම්ස් ඔක්කොම ගෙනල්ලා අපි ත්‍රිපිටකය මුද්‍රණය කෙරෙව්වා. මුද්‍රණය කරන්නත් ඒක මුද්‍රණය කරන්නත් අපිට ලක්ෂ ගාණක් ගියා. අපේ දායකයෝ එක කරා කරලා දැන් අපිට තියෙනවා නිවැරදි නිර්මල ත්‍රිපිටකය පෙළ දහම්. ඒක ඔබට හෙට බලාගන්න පුළුවන් වෙයි. කොහේවත් වචන අකුරු කඩලා නැහැ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස කියන්නේ එක වචනයක්. එක වාක්‍යයකුත් එක වචනයකුත් එකයි. මුළු වාක්‍යයම එක වචනයක්. කොහේවත් වචන කඩලා නැහැ. ඒක තමයි පෙළ දහම කියන්නේ. පෙළ කඩන්න බෑ. කැඩුවොත් එහෙම කොහේ හරි වර්ධිනවා. එහෙම වර්ධිලා තියෙනවා. නමුත් දැන් ඔය නැදිමාලෙන් පරිවර්තනය කරලා තියෙන මේ ඔබට මේ දීලා තියෙන පොත්වල ඔක්කොම වචන කඩලා. ඒවා පස්සේ කාලෙක පෘථග්ජන පුද්ගලයන් විසින් තමන් නොදන්නාකම නිසා, අඥානකම නිසා වචන ඔක්කොම කැඩුවට පස්සේ ඔක්කොම අර්ථ ධර්ම නිරුක්ති ඔක්කොම වැරදුනා, වෙනස් වුණා. හොඳයි, එහෙනම් කවුරුත් සාධුකාරයක් දෙන්නේ